ස්වාමීන් වහන්ස. ඒ අනුව ද්වේෂ සහගත සිතුවිල්ලක් වුවත් විදර්ශනාවෙන් අපට යටපත් කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? පුළුවන්. ද්වේෂයක් ඇති වෙන්නේ පුරුදු කරපු දෙයක් නිසානේ. එයා පුරුදු කරපු දෙයක්ට අදාළවයි ද්වේෂය සකස් වෙන්නේ. නැත්තම් ද්වේෂය සකස් කරන්න වෙන්නේ නැහැ නේද? එතකොට මේ පුහුණු කරපු දෙයට අදාළව අපිට එකපාර්ත ද්වේෂිතක් සකස් වුණොත් මෛත්‍රිය මතු කරලා ගන්න බෑ. මොකද ද්වේෂයනේ අපුරුදු කරලා තියෙන්නේ නේද? නමුත් යම් කෙනෙක් මෛත්‍රිය පුරුදු කරලා නමුත් එයා තුල ද්වේෂය තිබීම නිසා මරණ වේලාවේ ද්වේෂිතක් සකස් වුණොත් අර අතීතයේ පුහුණු කළා වූ මෛත්‍රියට අදාළව ද්වේෂසිත යටපත් කරගන්න පුළුවන්. නමුත් එයා මුළු ජීවිත කාලෙදිම ද්වේෂය නම් පුහුණු කරලා තින්නේ ද්වේෂසිත මෛත්‍රිය බවට පරිවර්තනය කරගන්න බෑ. නමුත් එයා ද්වේෂය වඩලා ඒ වගේම එයා මෛත්‍රියත් වඩලා තියෙනවා නම් එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා එයා මේ අවසාන චුතිසිතේදී මෛත්‍රිය මතු කරගත්තොත් මෙහෙම යහපතක් වෙනවායි කියලා සද්ධර්ම ශ්‍රවණය තුලින් අහලා තිබ්බ කෙනෙක් නම් එයාට තග්ගාල සතිය සිහින්න පුළුවන්. එනවා ඒ සද්ධර්ම ශ්‍රවණයේ කුසලයේ නිසා යාට සතිය සිහින්න පුළුවන්. ඒතකොට සතිය සිහි ඇවිල්ලා යා දේශසිත මෛත්‍රී චිත්තයක් බවට පත් කරගන්න. නැත්නම් දේශසිත විදර්ශනා නුවණ මුසු චිත්තයක් බවට පත් කරගන්න. ඒතකොට ඒක කරන්න නම් ඕන අනිවාර්යම යා කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණයේ තුලින් නුවණින් මෙනෙහි කරලා ඒක ලබලා තියෙන්න ඕන. තේන්න? ඒක ලබලා නැත්නම් යාට කවදාකවත් ඒක කරන්න බෑ. තේන්න? ඒ පුරුද්ද තිබ්බොත් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීම තුල අපිට කවදාකවත් ඒකේ ලැබෙන්නා වූ ආනිසංසය වැළකෙන්නේ නැහැ. කොහේ හරි දවසක අපි අහලා තිබ්බනම් බණකින් අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දැක්කොත් අපි සෝවාන් ඵලයට පත් වෙනවා කියලා ඔය ඇහිලා තියෙන එක කොහේ හරි තියලා මැරෙන වෙලාවක පාට මතු වුණොත් අන සද්ධර්ම ශ්‍රවණයේ කුසලයේ ආනිසංස තුලින් අපිට අවසාන මොහොත ජය ගන්න පුළුවන්. ඒතොරේ ඒක ජයගත්තේ කුමක් නිසාද? සද්ධර්ම ශ්‍රවණයේ කුසලයෙන් නිසා. එනිසායි කියන්නේ නිරතුරුව සද්ධර්ම ශ්‍රවණය කිරීම තුලින් මේ ලෝක ධර්මයන්ගේ යථා ස්වභාවය දකින්න දැකලා නුවණින් මෙනෙහි කරන්න. නුවණින් මෙනෙහි කරලා අපි අර තීරණාත්මක අවස්ථාවකදී ඒක ප්‍රයෝජනෙට ගන්න කියන